සංතෘප්තමය දෙවුනත් ඩිපොසිට් වෙන එක තමයි අවුල. නැත්තම් ඒක බිඳ හෙල්ලලා ශක්තිය නිපදවන්න නම් අවුලන්නේ. සමහරට මේක තැම්පත් වෙන්න පටන් අරන් මේ ගානට එන්නේ අවුරුදු 10කින් විතර. සාමාන්‍ය විහාරයේ මිනිස්සු භාවිතා කරන්නේ වෙන වචන දෙකක්. හොඳ කොලෙස්ටරෝලුයි නරක කොලෙස්ටරෝලුයි කියලා කියන්නේ. කොලෙස්ටරෝල් කියන්නේ මහා භයානක මහා මාරක සංයෝගයක්. ලංකාවේ ඉන්න ලෙඩ්ඩු ප්‍රමාණයයි වෛද්‍යවරු ප්‍රමාණයයි ගත්තොත් වෛද්‍යවරු උපදෙස් දෙන්න ගියොත් මොකක් වෙනවද? ලෙඩ්ඩු බලන්න කෙනෙක් නැතුව යනවා. නම් සෞඛ්‍ය දිනු කරනවා කියන්නේ ඒක නෙමෙයි. මොකක් කරන එකද? මිනිසු පුළුවන් තරම් මොකද කරන්න ඕනේ? දැනුවත් කළා ලෙඩේ ඇති වෙන එක නවත්තන්න ඕනේ. මේ ලෝකේ තියෙන විශිෂ්ටතම නිර්මාණය මොකද්ද? මොළේ. ඒතර අපි හිතන් ඉනවා ඒ ගැස්ට්‍රයිටිස් වෙන්න ඇති කියලා ඉන්නවා. බලපුවම ඒක ඇවිල්ලා තියෙන හાર્ට් ඇටැක් එකකට. ඊළඟට අනිත් එක ගොඩක් අය කොමඩ් එකේ ඉඳගෙන මැරිලා තියෙනවා. තමන්ගේ වාහනේ එන්ජින් එක ගැනවත් තියෙන අවබෝධය කාගෙන නැද්ද? තමන්ගේ ශරීරය ගැන නැහැ. තමන්ගේ එන්ජින් එක ගැන දන්නේ නැහැ. දැනුම තියෙන ලියලා ඉවරලා විභාගෙට සහතිකයක් කරන් හරිද? මිනි පෙට්ටිය එල්ලන්නේ මේවට කියන්නේ නිහඬ මාරයා කියලා. හැබැයි මේ අවුරුද්ද කළා තව අවුරුදු 10ක් වෙනකන් ලිමිට් නැල්ලා නැහැ කියලා ඉන්න බෑ. කළලා තියෙනවද බලන්න අහන්න අවුරුද්දක සරල ලිපිඩ් ප්‍රොෆයිල් එකක් නෑ. දැන් කල්පනා කරලා බලන්න අම්මා තාත්තා මේ මෑත කාලේ මේක චෙක් කරලා බලලා තියෙනවද කියලා. ඒත් ඉතින් ওই සමහර තැන්වල ගහලා තියෙනවනේ අංශභාගයේ සනීප කරනවා කියලා. සනීප කළලා තියෙනවනේ. යකිනාරං කොළ කැඳ සතියකට එක දවසක්. එතකොට මොනවද හොඳ නැත්තේ? සන්තෘප්තමේ දෙයයි ආපහු ට්‍රාන්ස් අසන්තෘප්තමේ දෙයයි තමයි හොඳ නැත්තේ. ඔබට ඔය දෙකෙන් වැළකී ඉන්න ඕනි නම් එක විදිහක් කියන්නම් මම ඔබට. සන්තෘප්තමේ දෙය තියෙන්නේ කාගේ කියලාද කිව්වේ? වැඩිපුර තියෙන්නේ කාගේද? සත්තුන්ගේනේ. එහෙනම් ආහාරයට ගන්නකොට සත්තුන්ගේ, දැන් අපි හිතමුකෝ කුකුල් මස් කියලා. ඒකේ සන්තෘප්තමේ දෙය තියෙනවා නම් තියෙන්නේ ස්කින් එකේ. ඒ ස්කින් එක අයින් කරපුවම සන්තෘප්තමේ දෙන එක අඩු වෙනවා. එතකොට ඌරු මස් වල නම් සන්තෘප්තමේ දේ තියෙනවා. අර හැම යට තියෙන මොකේද? අර සුදු පාට වගේ කොටසක් තියෙන අන්න ඒකේ. නමුත් මිනිස්සු ඒකමයි ඉල්ලන්නේත්. ඒ කියන්නේ පෙරේතකම. ඉතින් එතකොට ඒක සන්තෘප්තමේ දේ විශාල වශයෙන් ශරීරගත වෙනවා එතනින්. හරිද? ඊළඟට අනිත් එක තමයි සන්තෘප්තමේ දේ තියෙන තැන මොකද්ද? බටර්. ඔයෙන් තමයි සන්තෘප්තමේ දේ යන්නේ ඇතුළට. තේරුණාද? හැබැයි මේකත් කියන්න ඕනේ. මං කිව්වනේ පාම් ඔයිල් වලට වඩා පොල් තෙල් හොඳයි කියලා. හැබැයි පොල් තෙල් වලත් ඒක ශාකයක එකක් වුණාට යම් ප්‍රමාණයකට මොකක් තියෙනවද? සන්තෘප්තමේ දේ තියෙනවා. එතකොට පොල් තෙල් භාවිතා කරන එක අඩු කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඔබ මේ මොනව කරනව නන්ද? ඔබ ශරීරයේ වේසවල වැඩ කරනව නම්, එක්සර්සයිස් කරනව නම් සන්තෘප්තමේ දේ වුණත් මොනව වෙනවද? ඩිපොසිට් වෙන්නේ නැහැ. බිඳහෙලනවා. වැඩේ වෙලා තියෙන්නේ අපි මොකක්වත් වැඩක් කරන්නේ නැහැනේ. බස් එකෙන් බැහැලා ඉස්සර පයින් ගියේ එක. දැන් බස් එකෙන් බහිනකොට එතෙන්ට ත්‍රිවිල් එකක් නවත්තලානේ. බස් එකෙන් බහින්න ගියාම වැටෙන්නේ ත්‍රිවිල් එක අසල. සල්ලි නැහැ කිව්වම පස්සේ දෙන්නකෝ කියලා එක්කන් යනවා. ඇයි? මිනිසුන්ට වඩා ත්‍රිවිල් ගන්න වැඩි ලංකාවේ. මුළු මහත් වැඩ කරන්න පුළුවන් මුළු යෞවනයම කොහෙද තියෙන්නේ? ත්‍රිවිල් වල තියෙන්නේ. ආර ප්‍රශ්නයක්. දර පලන්නේ, වතුර අදින්නේ නේ. එතකොට රෙදි හොදන්නේ ෆිසිකලි කරන්නේ ඔක්කොම මැෂින්. ඉතින් අපි සමහරවිට ගෙදර සාලේ ඉඳන් කුස්සියට යද්දිත් ත්‍රිවිල් එක යන්න පුළුවන් නම් යනවා. බැරිකමට තමයි ඇවිදගෙන යන්නේ. ඒ නැඟ වෙහෙසලා දාඩිය දාන්න මුකුත් වැඩක් කරන්නේ නැහැ නේ අපි. කිසිම දෙයක් කරන්නේ නැහැ. ඉතින් අන්න එහෙම වුණාම තමයි ඩිපොසිට් වැඩි වෙන්නේ. සන්තෘප්තමේ දේ වුණත් හොඳට අහගන්න. සන්තෘප්තමේ දේ වුණත් ඩිපොසිට් වෙන එක තමයි අවුල. නැත්තම් ඒක බිඳ හෙල්ලලා ශක්තිය නිපදවන නම් අවුලන්නේ. ඉතින් ඒක නිසා මේ වර්තමාන මිනිස්සුන්ගේ ක්‍රියාකාරීත්වයේ ස්වභාවය මත තමයි ඕවා නරක් උනේ. හරිද? නැත්තම් හොඳ ක්‍රියාශීලී නම් ශරීරය ප්‍රශ්නයක් නැහැ. දැන් අපි හිතමුකෝ බැංකුවක කළමනාකාරවරයෙක් කියලා. එයා වැඩ කරනවා කියලා කිව්වට මොනවා කරන්න වැඩක් කරන්නේ නැද්ද? ඇඟේ මසල්ස් ක්‍රියාත්මක වෙලා දාඩිය දාන්න වැඩක් කරන්නේ නැහැ නේ. ඉඳගෙනනේ වැඩ කරන්නේ. එතකොට අර මං කිව්ව જાති ඔක්කොම ආහාර වර්ග ටික පරිභෝජනය කරනවා. ඒතරේ පරිභෝජනය කළා එන ටික මොනවා කරන්න විදිහක් නැද්ද?
ඒ ෆැට්ටික බර්න් කරන්න වෙලාවක් එන්නේ. බර්න් වෙන්නේ නැති වුණාම ඩිපොසිට් වෙනවා. ඒකනේ අවුල තියෙන්නේ. නැතු මේක මේ දේ අවුලක් නෙමෙයි අපේ අවුල තියෙන්නේ. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕනේ මෙහෙම අපි ඒ වගේ ආහාර ගන්නවා නම් ඒ ටික මොනවා වෙන්නද කියන්නේ. ඒ ටික බර්න් වෙන්න මොකක් හරි එක්සර්සයිස්වත් කරන්න ඕනේ. අඩු ගානේ පයින්වත් යන්න ඕනේ. එහෙම බැයි නම් මොකක් කරන්න ඕනේද? ඒ ආහාර පරිභෝජනය කරන එක අඩු කරන්න ඕනේ. පැහැදිලි දෙයක. නැත්තම් මොකද වෙන්නේ? නැත්තම් ඉතින් වැඩිකල් ජීවත් වෙන්න වෙන්නේ නැහැ. ඒක තමයි අන්තිමට කියන්නේ. ඕගොල්ලන්ගේ වයසේදී සාමාන්‍යයෙන් ඇඟේ ෆැට් ඩිපොසිට් වෙනවා හරි අඩුයි. මේ වෙද්දි ඩිපොසිට් වෙලා නම් දරපොඩි අවුලක් තියෙනවා හරිද? මේ වෙද්දි සෑහෙන්න ෆැට් ඩිපොසිට් වෙලා නම් පොඩි ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ හොඳ වැඩක් නෙමෙයි හොඳේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඩිපොසිට් වෙන්න ගන්න ෆැට් වැඩිපුර අවුරුදු 35න් පස්සේ 35 plus. එතනින් පයින්කොට ඩිපොසිට් වෙනවා වැඩි. ඕගොල්ලෝ ඉන්න කාලේ ඩිපොසිට් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ පරිවෘත්තීය වේගෙම හොඳයි. ඒ දැන් ළමයින්ට ඇත්තටම දැන් අපි පොඩි කාලේ අපි 1 2 3 4 5 වගේ පන්තිවල හිටපු කාලේ හරිද ඕලෙවල් කාලේ අපි සෙල්ලම් කරපු තරම් අපි දඟලපු තරම් දැන් ළමයි දඟලන්නේ නැහැ. දැන් ළමයින් වැඩිපුරම කරන්නේ ෆෝන් එකෙන් වැඩ කරන්නේ කොහොම? ඇඟිලි තමයි වැඩ කරන්නේ. දාඩිය දාන්න එහෙම දුවන්නේ පයින්නේ නටන්නේ නැහැ ළමයි. හරි අඩුයි. දැන් ඉස්සර ළමයින් සෙල්ලම් කරන එක නවත්තන්න බෑනේ. දැන් හරි අමාරුයි ළමයිකෝ සෙල්ලම් කරවන්න. සෙල්ලම් කරපන් යකෝ. ඕ ඉඳගෙන යන්නේ සෙල්ලම්නම් බෑ මේක ඔබ. මාර ප්‍රශ්නයක් ඒක. ඉතින් ඒ ළමා කාලෙම ඩිපොසිට් පටන් ගත්තොත් කොහොමද? ආ 50 වෙන්න වෙන්නේ ඊට කලින් මැරෙ. මොකද්ද දැන් ඔය දමනි බිත්ති ඝන වෙනවා කියලා මේගොල්ලෝ කියන්නේ? මම බලාගන්න දෙයක ඈ. දමනි බිත්ති ඝන වීම මොකද්ද කියලා බලන්න එපා. දමනි බිත්තිය ඝන වෙනවා කියන්නේ හොඳයි වගේ හිතෙනවනේ නේ. ඔන්න දමනියේ බිත්තිය ඈ. මේ දින දමනියේ බිත්තිය. දමනිය කියන්නේ ළමයි රුධිරය හෘදයේ සිට අවයව වලට පීඩනයක් ඔස්සේ ගලාගෙන යන රුධිර වාහිනියට. හරි. දමනි බිත්ති ඝන වෙනවා කියන්නේ මේ අහන්න අපි කෑම කනවනේ. කෑම කෑවට පස්සේ ඒවා ජීර්ණය වෙලා මං කිව්වනේ රුධිරයට උරා ගන්නවා කියලා. එතකොට අර රුධිරයට උරා ගන්නකොට අපි කෑවේ ෆැට් නම් ඒක මං කිව්වනේ ලයිපේස් එන්සයිමෙන් මොනවා කරනවද ජීර්ණය කරනවා කියලා. ජීර්ණය කළා මොනවා බවට මේදාම්ලයි ග්ලිසරෝලුයි කරනවා. කරලා තමයි අපේ රුධිරයට උරාගන්නේ. එහෙනම් මේ ගලාගෙන යන රුධිරේ මොනවද තියෙනවද? මේදාම්ලයි ග්ලිසරෝලුයි තියෙනවා. සන්තෘප්ත මේදාම්ලක් තියෙනවා, අසන්තෘප්ත ඒවත් තියෙනවා. අසන්තෘප්ත ඒවායි මොනවද තියෙනවද? ට්‍රාන්ස් ඒවත් තියෙනවා, සිස් ඒවත් තියෙනවා. කෑව විදිහ අනුව හරි. ඔය ගලාගෙන යන රුධිරේ තියෙන මේ ඔය කිව්ව જાති තියෙන මේ දෙය මෙන්න මේකේ මේ උඩින් තියෙන පටලය හරහා ගිහිලා මේ බිත්තිය තැම්පත් වෙනවා. අන්න ඒකනේ අවුල්. එහෙම තැම්පත් වුණාම මෙන්න මේ වගේ වෙනවා. මම බලන්නේ වෙන දේ. හරි. මේ ටිකේ පැලක් එකක් විදිහට මෙහෙම මොනවද මේ තැම්පත් වෙලා තියෙන්නේ? මේද දැන් ඇත්තටම දමනි බිත්තිය මොනවා වෙලාද? මේ තියෙන්නේ ඝනකම. මේ තියෙන්නේ ඝනකම. දමනි බිත්තියේ ඝනකම මොනවා වෙලාද? වැඩි වෙලා. නිකන් කියවෙනකොට කියන්නේ හොඳක් වුණා වගේනේ. ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ? දමනියේ බිත්තිය ඝනකම් වෙලා කුහරේ මොනවා වෙලාද? පටු වෙලා. නැරෝවින් නැරෝ වෙලා පටු වෙලා. ඉතින් එහෙම වුණාම මොකද්ද ප්‍රශ්නේ කියලා ඔයගොල්ලෝ නිකන් කල්පනා කරලා බලන්න. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි මේක තමයි ප්‍රශ්නේ. මේකෙන් රුධිරය ගලාගෙන යන්න එපෑ නේද? මේකෙන් රුධිරය ගලාගෙන යන්න ඕනි උමාරි. ඔය දැන් මෙතනින් යන්න ගියාම බාහන්නක මොකද වෙන්නේ කියලා ඔය හෙන අමාරුවෙන් යන්න ඕනි මේ රුධිරේ. හරි. එතකොට ඔබට තේරෙනවා අර ටැප් එක ඇරියාම සමහර වෙලාවට අර යාන්තම් වතුර එන්නේ. කෝපයක් පුරව ගන්න සෑහෙන වෙලා යනවා. හරි. ඔව්. යාන්තම් වතුර එනවා. හරි. අන්න ඒ වගේ මේකෙන් ඉස්සරහ තියෙන අවයවයේ තියෙන්නේ මොකක් හරි අවයවේ. අන්නේ අවයවයට
රුධිරය ලැබෙන්නේ බොහොම හිමින්. එතකොට මේ අවයවයේ තියෙන සෛලවල ක්‍රියාකාරීත්වය එහෙම හරීම මොකක් වෙනවද? අඩපණ වෙනවා. ඇයි? ග්ලූකෝස් ලැබෙන්නේ අඩුවෙන්, ඔක්සිජන් ලැබෙන්නේ අඩුවෙන්. ආන්න එක තමයි ප්‍රශ්න. හරි. ඒ කියන්නේ යම් ඔබට හිතුණාට මේක මේ ෆැට් තැම්පත් වෙලා ඝනකම් වෙන එක හොඳයි වගේ හිතුණාට එන එන අවුල් වැඩක් මේ. හැබැයි මතක තියාගන්න මේක මේ මෙහෙම වෙනකොට ඔහොම තැම්පත් වෙන්නේ නැහැ. සමහරවිට මේක තැම්පත් වෙන්න පටන් අරන් මේ ගානට එන්නේ අවුරුදු 10කින් විතර. කාලයක් තිස්සේ තැම්පත් වෙනවා. ඇයි හැමදාම අර මොනවද සන්තෘප්තමේදයි ට්‍රාන්ස් අසන්තෘප්තමේදයි ආහාරයෙන් එනවා. ඉතින් දැන් මේක ටිකක් තැම්පත් වෙන්න ගත්තහම මොකද වෙන්නේ? මේ මේගොල්ලෝ තැම්පත් වෙනකොට මෙහෙ යන ඈත් ටික ටික ඇදලා ගන්නවා මේකට. අරන් තැම්පත් කරගෙන. එහෙනම් මට මේක නම් කරන්න පුළුවන් මෙන්න මෙහෙම. මේද තැන්පතුව. මේ මේද තැන්පතුවට සාමාන්‍යයෙන් කියන එක නෙවෙයි, ෆැට් ඩිපොසිට් එකක් කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ භාෂාවෙන්නේ. මෙඩිකල් ටර්ම් එකක් වෙනම තියෙනවා. මෙඩිකල් ටර්ම් එක මෙන්න මේක. මොකක්ද කියන්නේකට? ඇතිරෝමා කියලා කියන්නේ. හරි. එතකොට මේද තැන්පත් වීමේ ක්‍රියාවලිය, ඒ කියන්නේ ක්‍රියාපදයක, හරි, ඒකට කියන්නේ මේ මෙහෙම. මොකක් කියලාද කියන්නේ? ඇතිරෝස්ක්ලෙරෝසිස් කියලා කියන්නේ. ඒ කියන්නේ රුධිර සැපවීම මොනවා වේද? අවයවවලට රුධිර සැපවීම මොනවා වෙනවද? අඩාල වෙනවා. අන්න ඒකනේ වැඩි. හරි. ඒතර මේක තමයි ධමනි බිත්තිය. හොඳේ. මෙතන ධමනි බිත්තිය. ඇත්තම කියනවා නම් මේගොල්ලෝ මේකේ දුන්නට මේදය තැම්පත් වෙනවා කියලා, සන්තෘප්ත මේදය හා ට්‍රාන්ස් අසන්තෘප්ත මේදය කියලා, ඒ දෙකටම වඩා උතන තැම්පත් වෙන්නේ මොනවද? ඈ, කොලෙස්ටරෝල් තමයි තැම්පත් වෙන්නේ. එහෙනම් මේකට උඩටම මම දානවා කොලෙස්ටරෝල් තැම්පත් වෙනවා. කොලෙස්ටරෝල් තැම්පත් වෙනවා. ඒකත් ලිපිඩයක්ද? ඔව්, ඒකත් ලිපිඩයක්. කොලෙස්ටරෝල් තැම්පත් වෙන්න පුළුවන්, සන්තෘප්ත මේදය තැම්පත් වෙන්න පුළුවන්, ට්‍රාන්ස් අසන්තෘප්ත මේදය තැම්පත් වෙන්න පුළුවන්. මේ අහන්න, මේ බලන්න, මේ බලන්න. කොලෙස්ටරෝල් ගත්තොත්, කොලෙස්ටරෝල් මේ හඳුන්වන්නේ, හරි, ඕකේ තියෙනවා HDL කොලෙස්ටරෝල් සහ LDL කොලෙස්ටරෝල් කියලා. සාමාන්‍ය විහාරයේ මිනිස්සු භාවිතා කරන්නේ වෙන වචන දෙකක්. හොඳ කොලෙස්ටරෝලුයි නරක කොලෙස්ටරෝලුයි කියලා කියන්නේ. හරි. දැන් කොයිකද හොඳ? හොඳ කොලෙස්ටරෝල් කියන්නේ කොයිකටද? HDL වලට කියන්නේ හොඳ කොලෙස්ටරෝල්, LDL වලට කියන්නේ නරක කොලෙස්ටරෝල්. මේ කියන්නේ මොකක්ද දන්නවද? මේ high density lipoprotein cholesterol, මේක low density lipoprotein cholesterol. ඇත්තටම ඔය තැම්පත් වෙන්නේ මොකද්ද කියන්නේ? මේක LDL cholesterol තමයි තැම්පත් වෙන්නේ. ඒ හින්දා තමයි ඒක හොඳ නැහැ කියලා කියන්නේ. හරි. මේ අහන්න, මේ cholesterol කියන්නේ මහා භයානක මහා මාරක සංයෝගයක්. එහෙමද? නැහැ. cholesterol නැති වුණහමත් ලෙඩක් ඇඟේ. ඔව්, කොලෙස්ටරෝල් වැඩි වුණොත් ලෙඩ. පැහැදිලිද ඒක? හැබැයි ඕනිමට වඩා වැඩි වුණහමත් ලෙඩ. කොයික වැඩි වුණහමද හොඳ නැත්තේ? අන්න අරක. මොකද්ද? LDL කොලෙස්ටරෝල්. මොකද්ද හොඳ නැති වෙන්න හේතුව? මේක තමයි හේතුව. මොනවා වෙන එකද? ඩිපොසිට් වෙන එක. ඒතකොට දැන් මෙතන ඩිපොසිට් වෙන්න පුළුවන් ඒවා දෙකක් තියෙනවා නේ, තුනක් තියෙනවා. මොනවද? කොලෙස්ටරෝල් ඩිපොසිට් වෙන්න පුළුවන්, ට්‍රාන්ස් අසන්තෘප්ත මේදය ඩිපොසිට් වෙන්න පුළුවන්, ට්‍රාන්ස් අසන්තෘප්ත මේදය ඩිපොසිට් වෙන්න පුළුවන්. තව ඔබට කියන්න දේවල් තියෙනවා. තුනා දන්නවද? මේ දෙකටම එක නමක් කිය හැකි පුළුවන් නම් කියන්න. ට්‍රයිග්ලිසරයිඩ් මතක නැහැ. මේ දේ අණුවට කිව්වේ රසායනිකව මොකද්ද? ට්‍රයිග්ලිසරයිඩ්නේ. ට්‍රයිග්ලිසරයිඩ්. මේ දෙකටම ට්‍රයිග්ලිසරයිඩ් කිය හැකි වුණා. ආ, ඒ කියන්නේ ට්‍රයිග්ලිසරයිඩ් තැම්පත් වෙන්න පුළුවන්, කොලෙස්ටරෝල් තැම්පත් වෙන්න පුළුවන්. ඒකක් මේකත් අහගන්නකෝ. අපේ රුධිරයට අපේ ආහාරවලින් ට්‍රයිග්ලිසරයිඩ් වැඩියෙන් එනවනම්, වැඩිපුර ඕනෙවට වඩා වැඩියෙන් එනවනම් සීමාව ඉක්මවලා අපේ ශරීරයට පුළුවන් ට්‍රයිග්ලිසරයිඩ් වලින් ඇඟ ඇතුලේ මොනව හදාගන්නද? කොලෙස්ටරෝල් හදාගන්න පුළුවන්. එහෙනම් කොහොමත් මේ දෙක වැඩිපුර පරිභෝජනය කරන එක මොනවා වෙන්නේ නැද්ද කියන්නේ? හොඳ වෙන්නේ නැහැ.
තැම්පත් වෙනකොට රුධිරයේ ගලාගෙන යන කොලෙස්ටරෝල් තියෙනවා, සංතෘප්ත මේදය තියෙනවා, ට්‍රාන්ස සංතෘප්ත මේදය තියෙනවා. ඒ ඕන එකක් මේ විදිහට මිශ්‍රණයක් විදිහට මොනවා වෙන්න පුළුවන්ද? තැම්පත් වෙන්න පුළුවන්. එහෙම තැම්පත් වුණාම තමයි ඔය අර්බුදය එන්නේ. මොන අර්බුදයේද? රුධිරය හරියට අවයව වලට සැපෙන්නේ නැහැ. එතකොට රුධිරය මේ විදිහට අවයව වලට සැපෙන එක අඩු වුණාම ඒක ඉතාම භයානක අවයව දෙකක් තියෙනවා. ක්‍රිටිකල් අවයව දෙකක්. ඒ කියන්නේ අනිත් ඒවට හානි වෙන්නේ නැහැ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. මේ කියන අවයව දෙකට මේ වගේ බ්ලොක් වුණාම මොකද වෙන්නේ? ජීවිතය පවා හානි වෙන්න පුළුවන් තරම් බලපෑමක් එන්න පුළුවන්. මාරක බලපෑමක්. මොන අවයවයට රුධිරය සපයන ධමනිවල මේක තැම්පත් වුණොත්ද මාරක බලපෑමක් එන්නේ? අවයව දෙකයි. මොකද්ද? හෘදයයි වකුගඩු. ආයේ මොළයයි. හෘදයට රුධිරය සපයන වාහිනියක් මේ වගේ ධමනියක් බ්ලොක් වුණොත් ඒත් ලෙඩේ. හරි. මොළයට සපයන එකක් බ්ලොක් වුණොත් ඒත් ඒ වගේ තමයි. හෘදයට මේ වගේ රුධිරය සපයන වාහිනී වල නම මොනවද? දැන් මේ නෑනේ, හෘදයට රුධිරය සපයනව නෙමෙයිනේ, හෘදේනේ හැමෝටම රුධිරය සපයන්නේ. ඔව් නේද? හැම අවයවයකටම රුධිරය පොම්ප කළ යවන්නේ හෘදය. හැබැයි හෘදේ තියෙනවානේ මයෝකාඩියම කියන පේශිය. ඒකට රුධිරය සපයන වාහිනියක් තියෙනවා. ඒකේ නම මොකද්ද? එකක් නෙමෙයි, ගොඩක් තියෙනවා. මොකද්ද? කිරීටක ධමනි. කිරීටක ධමනියක් මේ වගේ බ්ලොක් වුණොතින් ඒ හෘදේ අදාළ ප්‍රදේශයට රුධිර සැපීම අඩු වෙලා මොනවා වෙනවද කියන්නේ? හાર્ට් මසල් එක වීක් වෙලා හાર્ට් ෆේලියර් වෙන්න පුළුවන්. සමහර විට හොඳටම සැපීම අඩාල වුණොත් ඒම අඩාල වෙන්නේ කොහොමද දන්නවද? මේ බාණ්ඩේ එහෙම අඩාල වෙන හැටි. ඒ කියන්නේ මෙතනින් මොකක්වත් යන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වෙන හැටි බලා ගන්න හොඳට. මේ වගේ බාධාවත් තියෙනකොට රුධිරයට ගමන් කරන්න හරි අමාරුයි. සමහර තැන්වල මම දැකලා තියෙනවා මෙන්න මෙහෙම පෙන්නලා තියෙනවා. ටක්කින් මේ ෆැට් මේ විදිහට තැම්පත් වෙලා මේ කොන්නොම උලක් වගේ, හරිද? එතකොට මේ තියෙන්නේ අපිච්චදය ඔහොම මේකෙන් කව වෙලා ඔහොම ඔන්නොම තියෙන්නේ, හරි? පැහැදිලිද? එතකොට මේක හැප්පෙනවා ඇවිල්ලා රුධිරේ. හැප්පිලා තමයි යන්නේ. ආන්නේම මේ අනවරත ප්‍රවාහයක් වගේ ස්මූත් යන්න තියෙන්න ඕනේ රුධිරේට, රුධිර වාහිනියේ. මේම හැප්පෙන්න ගියාම මොකක් වෙනවද කියන්නේ? පට්ටිකා පුපුරලා රුධිරේ මොනවා වෙනවද? කැටි ගැහෙනවා. බ්ලඩ් ක්ලොට් වෙනවා. ක්ලොට් වෙලා ක්ලොට් එක හිර වෙනවා. මේ බාණ්ඩක වෙන කර්මේ හරියද? මේ ක්ලොට් එක හිර වෙනවා. එක ක්ලොට් එකක් නෙවෙයි සමහරට. ක්ලොට් කීපයක් හැදෙන්න පුළුවන් ඔය. එතකොට මේ ක්ලොට් වෙන්න උත්තේජය තමයි මේ ඩිපොසිට් එක. අනිත් වදන මේක ක්ලොට් වෙන එක උත්තේජනය කරනවා මෙහෙන් නැරෝ වෙලා. දැන් බලන්න මෙන්න මේ වගේ ක්ලොට් කීපයක් හිර වුණොත් මොකද වෙන්නේ කියලා කියන්න බලන්න මොකද වෙන්නේ කියලා. ෆුලි බ්ලොක් ආය. මෙතනින් එහාට රුධිරය යන්නෙම නැහැ. ඔය යන්නෙම නැහැ රුධිරය. මේකෙන් රුධිරය සපයන්නේ හෘදේ පේශියකට නම් මොකද වෙන්නේ කියන්න? හෘද පේශිය විනාඩි 5ක් මැරලා යනවා. ආයේ හෘද පේශිසෛල වලට රුධිරය දුන්නට වැඩක් නැහැ. ඇයි? මැරුණු සෛල වෙනුවෙන් අලුත් හෘද පේශිසෛල හදන්නේ නැහැ. සඩන්ලි එක පාටම හෘදේ එක පැත්තකටම මේ විදිහට රුධිර සැපෙම නැති වෙලා ගියොත් මෙහෙම බ්ලොක් වෙලා මොකද වෙන්නේ? හાર્ට් එක නතර වෙනවා. හાર્ට් ඇටැක්. ඒක ගැන ඕයින්නම් තව විස්තර අර YouTube වීඩියෝ එකක් තියෙනවා, ඒකේ බලන්න. ඒක මම හිතන්නේ බලලා තියෙනවා මිලියන 1.2ක් විතර වගේ, හරිද? ඒකේ කමෙන්ට්ස් බලපුවාම මට හරි සතුටුයි, හරි. ඔව්. ඒකේ තියෙනවා සර්ට පින් සිද්ධ වෙනවා. මේ වීඩියෝ එක මම බලපු හින්දා අපේ තාත්තව බේරගන්න පුළුවන් වුණා. මම ආට් කරන ළමෙක්. මට ඔය ගැන දැනුමක් මුකුත් නැහැ. ඒත් වීඩියෝ එක අහලා තිබිච්ච හින්දා, හරිද? ඔව්. මට ඒක අඳුනගෙන තාත්තව බේරගන්න පුළුවන් වුණා. ඒ වගේ ඒවා තියෙනවා 800ක් විතර. එහෙම බේරිච්ච ඒවා. ආයක තැනක තියෙනවා. ඇයි සර් මේක මාස දෙකක් විතර කලින් දැම්මේ නැත්තේ? එහෙම වුණා නම් තාත්තව බේරගන්න තිබුණා. ඔය කියන ඔක්කොම ලක්ෂණ ටික ඇති වුණා. අපි කරේ මොකක් කරන එකද? තවල විරලා බාම් ගෑවා. හරි. එහෙම දවස් දෙක තුනක් එහෙම වෙලා අන්තිමට තාත්තා මැරුණා. මැරුණාට පස්සේ තමයි දන්නේ. දැන් ඔය සර්ගේ වීඩියෝ එක බලපුවාම ඔක්කොම මතක් වෙනවා. දෙයියනේ ඔය කිව්වේ ඔක්කොම වුණා නේද කියලා.
ඒ කියන්නේ ලංකාවේ තියෙන්නේ සෞඛ්‍යයේ ලෙඩේ හැදුනහම ප්‍රතිකාර කිරීමේ පදනම විතරයි. ඒ කියන්නේ කියෝ ප්‍රිවෙන්ෂන් කියලා තව එකක් තියෙනවා. මොකද්ද ප්‍රිවෙන්ෂන් කියන්නේ? රෝගය වළක්වා ගැනීම. කරන්න ඕනේ ඇත්තටම වැඩිපුර මොකක් කරන එකද? වළක්වන එක. වළක්වන එකකට මොකද්ද කරන්න ඕනේ? උපදෙස් දෙන්න ඕනේ. ලංකාවේ ඉන්න ලෙඩ්ඩු ප්‍රමාණයයි වෛද්‍යවරු ප්‍රමාණයයි ගත්තොත් වෛද්‍යවරු උපදෙස් දෙන්න ගියොත් මොකක් වෙනවද? ලෙඩ්ඩු බලන්න කෙනෙක් නැතුව යනවා. ඔබට තේරෙනවනේ වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගන්න ගියාමත් විනාඩි 5කට වඩා වැඩි කාලයක් වැය කරන්න බෑනේ වෛද්‍යවරයාට. ඔබේ ලෙඩේ ගැන ඇහුවත් මොකද වෙන්නේ? හරි ඔටිය ගිහිලා බොන්න විතර හරියයි. එහෙම නේද ස්වභාවය. බෙහෙත් වර්ග ගණනාවක් දීලා තිනකොට ඔබ ඇහුවොත් එහෙම මට මේ එක එක බෙහෙත වැඩ කරන හැටි කියලා දෙන්න මට මොකද වෙන්නේ ඒක බිව්වහම කියලා. මේ බොනවා නම් බොනවා නැත්නම් උන්ට ඉසිකලා ගෙදර යනවා. මට වෙන වැඩ කොච්චර ලෙඩ බලන්න ඉන්නවද? ඇත්ත ඉතින් මේ මනුස්සයා කියන්නේ ඒක. එච්චර ලෙඩු ඉන්නව එන පොලිමක්. මෙයාට බෙහෙත් යන විතර කරගෙන ඉන්න ඕනිය. හැබැයි ඕස්ට්‍රේලියාවේ හොයලා බලන්න දෙන පෙති ටික ඔක්කොම රෝගියා ඇහුවේ නැතත් මොනවා කරන්න ඕනේද? එන සයිඩ් ඉෆෙක්ට්ස් ඒ ඔක්කොම මොනවා කරන්න ඕනේද? වෛද්‍යවරයා විස්තර කරලා කියලා දෙන්න ඕනේ. විනාඩි 20ක් රෝගියෙකුට වැය කරන්න ඕනේ. ප්‍රශ්නයක් නැහැ. ඇයි ඒ? ඕනි තරම් වෛද්‍යවරු ඉන්නවා ජනගහනයට සාපේක්ෂව. එච්චර දිනු රටක් ඕනේ නැහැ. කියුබාව ගත්තොත් මිනිස්සු 16 දෙනෙකුට එක වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒ කියන්නේ මෙහෙමනේ ජනගහනය අරගෙන ජනගහනය උඩින් තියලා වෛද්‍යවරු ගානෙන් බෙද්දාම එක වෛද්‍යවරයෙකුට රෝගීන් 16යි. ඒ කියන්නේ 16කට එක වෛද්‍යවරයෙක් ඉන්නවා. ලංකාවේ 2,20,00,000ක් ඉන්නවනේ. 12,000 ගානක් වෛද්‍යවරු ඉන්නේ. බෙදලා බලන්නකෝ 3,000 ගානක්ද කොහෙද ඉන්නව හරිද? ජීවිතේට බල්ලා ඉවර කරන්න බෑ. ඉතින් ඒගොල්ලෝ උපදෙස් දී ඉන්න ගියොත් මොකද වෙන්නේ? ලෙඩු මැරෙනවා. ඒ හින්දා ලංකාවේ සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන්නේ ලෙඩේ හැදෙන්න ඇරලා ඊට පස්සේ ප්‍රතිකාර කරන එක. නම් සෞඛ්‍ය දියුණු කරනවා කියන්නේ ඒක නෙමෙයි. මොකක් කරන එකද? මිනිසු පුළුවන් තරම් මොකද කරන්න ඕනේ? දැනුවත් කළා ලෙඩේ ඇති වෙන එක නවත්තන්න ඕනේ. ඇත්තම වෙන්න ඕනේ ඒක. මෙහෙමයි. සමහර ළමයි ඉන්නවා බයෝ කරපු ළමයි. බයෝ කළා තිබුණත් මොකද වෙන්නේ? පේපර් එකට ලියන්න විතරයි ඌ දන්නේ. එච්චරයි දන්නේ. එතනින් එහාට දෙයක් දන්නේ නැහැ. එහෙමනම් ඒ ඉගෙන ගත්තේ වැඩෙන් ඇති වැඩක් නැහැ. පේපර් ක්වොලිෆිකේෂන් එකක් විතරයි. ඒකයි මේවා තේරුම් ගන්න මේක ඉතාම වැදගත්. හරි. මෙහෙම වුණොත් එහෙම මොලේට රුධිර සපේන වාහිනිය රුධිර මේ දමනියකට මොකද්ද වෙන්නේ? ඒකත් බලන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා. හරි. ඔව්. මොලේට රුධිර සපේන එකට එහෙම වුණොත් මොකද වෙන්නේ? මොලේට අකණ්ඩ රුධිර සපයීමක් අවශ්‍යයි. මේක මේ ලොකුම කොටසට කියන්නේ මොකක් කියලාද? මස්තිෂ්කය. මේක අනුමස්තිෂ්කය. මේක වැරෝලි සේතුව. මේක සුසුම්නා ශීර්ෂකය. මේක සුසුම්නාව. හරිද? මේවට ඕනේ නැද්ද රුධිරය? ඕනි මං ඉතින් ඔක්කොම අඳින්න ගියේ නැහැ. හරිද? ආ. දැන් අහගන්න හොඳට. මේකට එනවා දමනි ඇවිල්ලා අර කොලේක නාරටි බෙදෙනවා වගේ මොනවා වෙනවද? බෙදි යනවා. හරි. එක එක කොටසට රුධිරය සපයනවා. ඔබ දන්නවද අපේ ඇඟේ එක එක කොටස් පාලනය කරන්නේ මොලේ එක එක කොටස් මගින්. ඒ කියන්නේ දැන් මගේ මේක වම් මත නම් මේ වම් මත පාලනය කරන්න මොලේ මොකක් තියෙනවද? කොටසක් තියෙනවා. වම් කකුල පාලනය කරන තව කොටසක් තියෙනවා. ඒ දැන් ඔන්නම හිතන්නකෝ. දැන් මම මගේ වම් මත උඩට උස්සනවා කියලා හිතන්නකෝ. ඒ මං හිතලානේ උස්සන්නේ. ඒ හිතුවට වැඩක් නැහැ. මොලේ ඉඳන් මොකක් එන්න ඕනිද? මේ පේශි වලට මේවට ආවේග එන්න ඕන. ඒ ආවේගයේ ජනනය වෙන්නේ කොහෙන්ද? මොළෙන්. මොළේ ආවේගයේ ජනනය කළොත් නැත්තම් මොකද වෙන්නේ? මේ පේශි වලට ආවේගෙ නැහැ. ඒතර මට මොකද කරන්න පුළුවන්? මම අත උස්සනවා. අත උස්සනවා කියා හිටිය හැකි. එච්චරයි. අත උඩට යන්නේ. ගොඩක් ඇයට හිතාගෙන ඉන්නේ මොළේ ඔහෙ තියෙනවා. අපි තමයි අත උස්සන්නේ. මොළෙන් පණිවිඩය ආවේ නැත්තම් අත උස්සන්න ලේ මේම කතා කරන්නවත් එන්නේ නැහැ. කතා කරන්න ස්වරාලයට, අපි ජීවිකාවට, ස්වර තන්ත්‍රවලට, හනුවලට, දිවට හැම එකටම මොනවා එන්න ඕනිද? ආවේගෙ එන්න ඕනි. එහම ආවේගෙ එන්න ප්‍රදේශයක් තියෙනවා. කොහෙද? මොළයේ. මෙන්න මෙතන තියෙන ලලාට කණ්ඩිකාවේ. ඒකට කියන්නේ කතන චාලක ප්‍රදේශය කියලා. ඒවා අපේ සිලබස් එකේ තියෙනවද? ඔව්. ඇයි? මොළය ගැන තියෙනවා දවස් 3ක් විතර ඉගෙන ගන්න. පන්ති දවස් 3ක් විතර. ඒ තරම් ඉගෙන ගන්න තියෙනවා. හරි. ඊට පස්සේ ඉතින් පස්සේ මෙඩිසින් ගියොත් මොකද වෙන්නේ? මාස 3ක් විතර ඉගෙන ගන්න තියෙනවා. න්‍යිරෝසර්ජන් කෙනෙක් හෝ න්‍යිරෝෆිසිෂියන් කෙනෙක් වුණොත් මොනවා වෙනවද? එතකොට අවුරුදු 5ක් ඉගෙන ගන්න තියෙනවා මොළේ ගැන. ඒත් ඉගෙනගෙන ඉවර වෙන්නේ නැහැ. මේ ලෝකේ තියෙන විශිෂ්ටතම නිර්මාණය මොකද්ද? මොළේ. මේ කියන ඒවා ඔක්කොම අහගෙන ඉන්නේ ඔබ මොළෙන්. එතකොට ඔබ හිතන්නේ නැහැ අපි කනෙන් අහගෙන ඉන්නේ.
කණෙන් එන ආවේග ටික අරගෙන මෙතෙන්ටයි ගේන්නේ. මේ ප්‍රදේශයේ නියුරෝන සෛල ටික විනාශ වුණොත් මොකද වෙන්නේ කියන්ද? කොච්චර හොඳට කන තිබුණත් මොනවා වෙන්නේ නැද්ද? මුකුත් ඇහෙන්නේ නැහැ. ඇහෙන් පේන දේවල් වල ආවේග ටික අරන් ඉන්නේ මෙන්න මෙතෙන්ට. එතකොට තමයි විශ්ලේෂණය කරලා බලන්නේ මේ මොකද්ද පේන්නේ කියලා. මේ හරිය සෛල විනාශ වුණොත් මොනවා වෙනවද? ඇස් දෙක කොච්චර හොඳට තිබුණත් මොනවා වෙන්නේ නැද්ද? පේන්නේ නැහැ. එතකොට තේරෙනවනේ වටිනකම. දැන් මේ වගේ දෙයක් වුණොත් අර මෙන්න මෙතන වෙච්චි බ්ලොක් එක මේ වගේ මේද තැම්පතුවක් තැම්පත් වෙලා මෙතන නැරෝ වෙලා තිබිච්ච වෙලාවක බ්ලඩ් ක්ලොට්ස් උත් ඇවිල්ලා මෙතන මොකක් වෙනවද? හිර වෙනවා. හරිද? ඒ වගේ වෙලාවක අපි හිතමු ඒක උනේ කොතනද? මෙන්න මෙතන කියලා හිතන්න. මෙතන උනේ මෙන්න මේ ඒරියා එකටම මොකක් නැතුව යනවාද කියන්න. මොකද්ද වෙන්නේ කියන්නේ? බ්ලඩ් නැතුව යනවා. සාමාන්‍යයෙන් නියුරෝන සෛලයකට ඉන්න පුළුවන් රුධිරය නැතුව විනාඩි 5යි. විනාඩි 5කට වඩා වැඩියෙන් ගියොත් ඒ ටික මොකක් වෙනවද? මැරෙනවා. මේ ටික මැරුණොත් මේ කොටසින් පාලනය වන ශරීර කොටස වැඩ කරන්න නැතුව යනවා. ඒ කොටසින් පාලනය වන ශරීර කොටස වැඩ කරන්න නැතුව යනවා. මේ මැරෙන ටිකෙන් කරේ මගේ දකුණු අතේ පාලනය නම් දැන් මොකක් වෙනවද එහෙනම්? දකුණු අත වැඩ කරන්නේ. කියන්නේ පණ නැහැ කියලා වන්නේ නැහැ. කියන්නේ උඩට උස්සනවා කියලා හිතුවට මොනවා වෙන්නේ නැද්ද? ඉස්සෙන්නේ නැහැ. ඔය தත්වෙට කියන්නේ මොකද්ද කියන වචනේ? මොකද්ද? ස්ට්‍රෝක් එකක් කියලා කියන්නේ. හරිද? ඒ හાર્ට් ඇටැක් එකක් කියන්නේ හાર્ට් එකේ වුණොත් නේ. මොළේට කියන්නේ ස්ට්‍රෝක් කියලා. සිංහලෙන් කියන්නේ මෙහෙම. මොකද කියන්නේ? ආඝාතය. ආඝාතය. පැහැදිලි දෙයක. ආඝාතයක් එන බව పూర్ව දැනුම් දීම් මුකුත් නැද්ද? තියෙනවා. ඉතත් තද්ද ඔලුව එකක් උමක් හෙඩෙක් එකක් තද්ද බල සඩන්ලි ඇතිවෙන එකක්. ඒක එක ලක්ෂණයක්. ඊළඟට විෂන් එක වෙනස් වෙනවා, නිකන් බ්ලර් වෙලා පේනවා. ඒ වගේ එක් කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ තියෙන දෙයක් නෙමෙයි. ෂණිකව සිදුවෙන වෙනසක් ඒක. හරි. ආය තව මොනවද තියෙන්නේ? තව බැලන්ස් එක නැහැ වෙනත් විලා යනවා වගේ. එහෙම දැනෙනවා. කෝඩිනේෂන් එක කියන්නේ මොකද්ද? අපි කියන්නේ සමායෝජනය. සමායෝජනය නැති විලා යනවා තේරෙනවා. චුට්ටු චුට්ටුව තේරෙනවා. හොඳේ. ඊළඟට තව තේරෙන එකක් තමයි කතා කරන එක වචන පැටලවෙනවා. හරියට එන්නේ නැහැ වචන. ආන් ඒ වගේ ඒවා වෙනවා. ඊට අමතරව මේ මූණ එහෙම නිකන් පැත්තකට යනවා වගේ දැනෙනවා. කටුම් යනවා. මොකලෝ ආ යනවා. පැහැදිලිද ඒක? ආන් ඒ වගේ එකක් වෙනකොට ඒ දාලා තියෙන ස්ට්‍රෝක් එකක කාලය විනාඩි 10 පැය 1 කොහොමද දාලා තියෙනවා. හරිද? සාමාන්‍යයෙන් පළවෙනි පැයේ තිබගේ ඇතුළත හොස්පිටල් එකකට ගෙනියන්න පුළුවන් නම් අර ලොකු ඩැමේජ් එකක් වෙන එක නවත්තන්න පුළුවන්. ස්ට්‍රෝක් එකක් නිසා මැරෙන්න පුළුවන්ද? පුළුවන්. ස්ට්‍රෝක් එකක් නිසා මැරෙන්න පුළුවන්. ඒක සමහර විට මෙන්න මෙහෙම වෙනවා. මෙහෙම වෙන්න පුළුවන්. මේ සමහර විට මේ වගේ ෆුලි බ්ලොක් වෙච්ච කෙනෙක්ගේ එයාගේ කාලයක් තිස්සේ බ්ලඩ් ප්‍රෙෂර් එකත් වැඩි නං. සාමාන්‍යයෙන් බ්ලඩ් ප්‍රෙෂර් තියෙන්න ඕනි කොහොමද? BP එක තියෙන්න ඕනි කොහොමද? 120:80. 120 කියන්නේ හෘද සංකෝචනය වෙනකොට 120, ඉහිල් වෙනකොට 80 තියෙන්න ඕන. හරි? ආකුංච සහ විස්තර පීඩනය. හරි? ඒතොර මේක සමහර විට සමහර කෙනෙක්ගේ තියෙන්න පුළුවන් 240යි 100. ඒ කියන්නේ high blood pressure. ඒ වගේ තියෙන කෙනෙක්ගේ මෙහෙම බ්ලොක් වෙනකොට මෙතන ප්‍රෙෂර් එක වැඩි ඉනේ ගොඩක්. කොහොමත් ප්‍රෙෂර් මේක බ්ලොක් වුණාම හොඳටම ප්‍රෙෂර්. එතකොට මොකද වෙන්නේ? පුපුරනවා කෙලින්ම මෙතනින්. ආන් කියන මොලේ කියන්නේ නහරයක් පුපුරලා තමයි මලේ. රප්චර් වෙනවා මේක. හරිද? පිපිරිලා යනවා. ඊට පස්සේ මාර වැඩක් ඊට පස්සේ වෙන්නේ. මොකද්ද වෙන්නේ කියන්නේ? ලේ ගලනවානේ. ලේ ගලනවා. දැනෙනවද? පේනවද? නෑ. ලේ ගලනවා. හිමොරේජ් එකක්, එහෙම නැත්නම් ඉන්ටර්නල් බ්ලීඩින්.
ඒ ඉන්ටර්නල් බ්‍රීඩිං වෙලා මෙහේ මෙහේ හැම්ම තැනම ලේ එකතු වෙලා ඒකෙන් මොලේ ප්‍රෂයකට බලපෑමක් වෙලා සමහර විට ජීවිතයත් නැතිවෙන්ඩ පුළුවන් ඉක්මනින් හොස්පිටල් ගිනියන්ඩ බැරි වුණොත්. පැදිලි දේක ඉන්ටර්නල් බ්ලීඩිං බ්ලීඩිං වෙලා ලේ එකතු වෙලා තියෙන ප්‍රමාණය අනුවත් බලපෑම තීරණය වෙනවා. සමහර විට ලේ අයින් කරන්න පුළුවන් නම් හරි, සමහර විට ඉන්ටර්නල් බ්ලීඩිං වෙලා බ්ලඩ් ක්ලොට් වෙලා හැම තැනම එහෙමත් වෙන්න පුළුවන්. මොලේ කියන අතිශය සංවේදී අවයවයක්නේ, සබ බරපතල හානියක් වෙන්න පුළුවන්. දැන් කවුල්නේ එහෙම කියපුවාම ඒකනේ. ඉතින් ඒ ගැන සැලකිල්ලෙන් ඉන්න ඕනි. අර රෝග ලක්ෂණ එහෙම ආවහම එනවා නම් ඒක ගණන් ගන්න නැතුව ඉන්න හොඳ නැහැ. සමහර විට ඒ වගේ රෝග ලක්ෂණ වෙන රෝග වලටත් එන්න පුළුවන්. ඒක ඒකනේ කියලා හිත හිතා ඉඳලා හරියන්නේ නැහැ. දැන් අර heart attack එකේ කියන symptoms gastritis වලටත් එනවා. ඒතර අපි හිතන් ඉනවා ඒ gastritis වෙන්න ඇති කියලා ඉන්නවා. බලපුවම ඒක ඇවිල්ලා තියෙන heart attack එකකට. ඒ හින්දා හොඳම දේ තමයි මොනවා කරන එකද? දැන් ඉතින් විද්‍යාව දියුණු වෙන සෑහෙන්ද චෙක් කරලා බලන්න පුළුවන් මේක. චෙක් කරලා බලන්න පුළුවන්. ඒ කියන්නේ මම කියන්නේ සංවේදී වෙන්න ඕනි කියලා. ඒ සිද්ධ වෙන වෙනස්කම් වලට කවදාවත් එකවර මිනිහෙක් මැරෙන්නේ නැහැ. හරිද? සිග්නල්ස් දැනුම් දෙනවා අප්පා. මාව බේරගන්න කියලා කියනවා. අනේ ඵලයන් බයි යන්න කියලා උන් ඉන්නවා. අන්තිමට මොකද වෙන්නේ? යනවා ඉතින්. අපේ සාමාන්‍ය ස්වභාවයක් තියෙනවානේ මෙහෙම. ලෙල්ලටම කෙලවුනහමනේ අපි මොකක් හරි තීරණයක් ගන්න නේද? ඔව්. මම කියන්නේ ඊට කලින් තීරණයක් ගන්න පුළුවන් නම් සැලකිලිමත් වෙනවා නම් මේ අනතුරු වළක්වා ගන්න පුළුවන්. දෙගෙන වැටෙන්න පුළුවන්. හරි. ගොඩක් වෙලාවට මිනිස්සු වරද්ද ගන්නවා ඇදගෙන වැටිලා ඔළුව හැපිලා බ්ලීඩින් වුණා කියලා. සම්පූර්ණ කතාව වැරදි. ඒ මොකද්ද? බ්ලීඩින් වෙලා ෆේන්ට් වෙලා ඇදගෙන වැටෙන්නේ. ඒ ඇදගෙන වැටෙනකොට අර ප්‍රතිකයක් තියෙනවනේ අපේ. අපේ තියෙන ප්‍රතිකයක්. අපි වැටෙන්න යන ඕනම වෙලාවක ඔළුව හැප්පෙන එක වළක්ව ගන්නවා. හිතලා නෙමෙයි ඉබේම වෙනවා. අද්දේ කාරි තියෙනවා. හැබැයි අර එහෙම ෆේන්ට් වෙලා වැටෙනකොට එයා සිහියෙන් නෙමෙයි වැටෙන්නේ. හරි. එතකොට වැටිලත් වදින්න පුළුවන්. ඒතර හානි දෙකයි. ඊළඟට ගොඩක් අය ඒ බාත්รูම් එකේ එහෙම වෙන්න හේතුව සමහර විට කියනවා මේ අර වතුර සීතල වතුර වැටුනහම හරිද? මේවා තවත් මොනවා වෙනවද කියන්නු? ඔව් මෙහෙම සංකෝචනය වෙනවා. හරිද? ඒ සංකෝචනය වෙනකොට තවත් පීඩනය වැඩි වෙනවනේ. වාහිනිය සංකෝචනය වුණාම තවත් පීඩනය වැඩි වෙනවනේ. ඒතර පුපුරලා යන්න තියෙන ඉඩකඩ තවත් වැඩි වෙනවා. ඊළඟට අනිත් එක ගොඩක් අය කොමඩ් එකේ ඉඳගෙන මැරිලා තියෙනවා. පුළුවන් නම් කියන්න හේතුව. ඇයි කොමඩ් එකේ ඉඳගෙන මේ මොලේ නහරයක් පුපුරලා තියෙන්නේ? කොමඩ් එකේ ඉඳගෙන අපි මොකද කරන්නේ? තටමනවා. විවෘතව කතා කරන්න ඕනේ මේ දේවල්. තටමනවා. ඒ තටමනවා කියන්නේ අපි හිතලා මොකක් වැඩි කරනවාද කියන්නේ? හිතලා ප්‍රෙෂර් එක වැඩි කරනවා. අර වගේ තැනක් තිබුණොත් මොකද වෙන්නේ කියන්නේ? පුපුරලා යනවා. දැන් අර අපේ ෆිසික්ස් උගන්වන සර් කෙනෙක් හිටියේ මහේෂ් දුග්ගන්නාරාල කියලා. සර් මැරුණානේ. හැබැයි මම දන්නේ මම එයාගේ මරණ පරීක්ෂණ වාර්තාව බැලුවේ නැති නිසා මම දන්නේ මොනවා වෙලාද මැරුණේ කියන එක. ආරංචියාවේ බාත්รูම් එකේ වැටිලා කියලා. හැබැයි එයා එක්කරන් ගිය ICU එකේ හිටපු ඩොක්ටර් කෙනෙක් අපි පන්දියාපු ළමෙක්. මම එයාගෙන් අහපුවාම එයා කිව්වා සර් ඉන්ටර්නල් බ්ලීඩින් කියලා. ඒ කියන්නේ හිමොරේජ් හැම තැනම බ්ලීඩ් වෙලාලු ඇතුළු. ඊට පස්සේ මං ඇහුවා වැටිලා නම් හෙඩ් ඉන්ජරි තියෙන්න එපා. ඒ කියන්නේ හැප්පිලා එහෙම වුණා නම් ෆිසිකල් ඉන්ජරි එකක් තියෙන්න එපා. එහෙම මොකක්වත් නැහැ. ඒ කියන්නේ එහෙනම් මොකක් වෙලා තියෙන්න ඕනද කියන්නේ? මේ වගේ එකක් වෙන්න ඇති කියලා මට හිතෙනවා. එහෙම දන්නේ නැහැ හරියට කියන්නේ. හැබැයි මට ආරංචි වුණා මේ සර්ට මේ ඒ සිද්ධිය වෙන්න කලින් සතියේ තදබල ඔළු එකක් කොමක් හිම තිබුණා කියලා. අමාරුවෙන් පන්ති කළේ කියලා. ඒ කියන්නේ දැනට සතියකට විතර කලින් සිද්ධිය වෙන්න සතියකට විතර කලින් විතර වගේ බැලුවා නම් CT ස්කෑන් එකක් හිම කරලා අපරාධ මේක අඳුනා ගන්න තිබුණා. ඒ වගේ වටිනා කියන මිනිස්සෙක් ඒ කියන්නේ ළමයි 1000 2000 ඉන්නවනේ පන්තිවල. ඒ කියන්නේ තව කාලයක් යනකම් මට වඩා හොඳටම වයසින් අඩුයිනේ හරිද?
තරුණ කෙනෙක්නේ. තව සෑහෙන කාලයක් ලොකු සේවාවක් කරන්න තිබුණානේ. මෙහෙමයි ඔය ටියුෂන් වල ස්වභාවයම ඔහොමයි. මාත් ඇතුළුව පන්තියක් තිබුණොත් මොන අසනීපෙ තිබුණත් පන්තිය කළා තමයි බලන්නේ අසනීපෙ මොකද කරන්නේ කියලා. සාමාන්‍යයෙන් මං එන්න නැතුව ඉන්නේ මේක උට නැගිටලා ඇවිදගෙන එන්න බැයි නම් විතරයි. ඇදගෙන වැටෙනවා නම්. ඒ වගේ හැම ටියුෂන් ගුරුවරයෙක් වගේ ඔහොම ස්වභාවයක් තියෙනවා. තමා ගැන වැඩි සැලකිල්ලක් නැහැ. ගොඩක් අය හිතනවා ඒක මේ සල්ලි වලට තියෙන තණ්හාව කියලා. නෑ සල්ලි වලට තියෙන තණ්හාව නෙමෙයි. මෙන්න මේක තමයි අවුල. මොකක්ද දන්නවද? මේ ගොඩාක් ළමයි අද එනවනේ. ඒගොල්ලෝ ගොඩක් බස් ගාස්තු වියදම් කරගෙන අරේ මේනේ එන්නේ. ඇවිල්ලා දැන් මම නෑ කියපුවාම. එතකොට ඉතින් මාර අපරාධයක්නේ. ඒ ඕක හිතට දැනෙනවා හැම වෙලාවෙම. ඊළඟට අනිත් එක තමයි සති හතරට තියෙන ලෝභකම. සති හතරට ලෝභකම කියන්නේ සතියට එක දවසයි දවස් හතරයිනේ පන්ති කරන් තියෙන එක දවසක් මගේ ඇරුණොත් කියලා හිතෙනවා. ඒ හින්දා පන්ති ටික කළා වෙලාවක් තිබුණොත් තමයි වෛද්‍යවරයෙක් හම් වෙලා අහන්නේ මොකද කියලා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. බයෝ කරපු කෙනෙකුට නම් පොඩි මොකක් තියෙනවද? අවබෝධයක් තියෙනවා. මා ගැන නම් ගොඩක් බලන්නේ මගේ පන්ති ආපු ළමයි. හරිද? එක එක සබ්ජෙක්ට් වල ඇයි ඉන්නවා. ඒ ඒවට අදාළ මොන හරි අසනීපයක් ආවොත් මොකද කරන්නේ? එයාට කතා කරලා අහනවා. මේ මෙහෙම මේකක් තියෙනවා මේක. ඒතර එයාටත් තේරෙනවා මටත් තේරෙන හින්දා මට ටිකක් හිතාගන්න පුළුවන් මොකද්ද මේ වෙන්නේ කියලා. හරිද? හැබැයි ගොඩාක් වෙලාවට ඒ බයෝ සම්බන්ධයෙන් එකක් නැති වුනහම සමහර මිනිස්සුන්ට ගොඩක් ලොකු ප්‍රොෆෙෂනල්ස්ලට හරිද? තමන්ගේ වාහනේ එන්ජින් එක ගැනවත් තියෙන අවබෝධය කාගෙන නැද්ද? තමන්ගේ ශරීරය ගැන නැහැ. තමන්ගේ එන්ජින් එක ගැන දන්නේ නැහැ. හරි. වාහනේ නම් කල්ට වෙලාවට සර්විස් කරනවා. හරි. ඔයිල් මාරු කරනවා, ඔක්කොම කරනවා. හරිද? ශරීරේ ඕයේ තිබුණාවේ. ඊට පස්සේ ජීව විද්‍යාත්මක දැනුමක් එහෙනම් හැමෝටම තියෙනවා නම් මොකද වෙන්නේ කියන්නේ? ඔය ගොඩාක් ප්‍රශ්න වෙන එක වළක්වා ගන්න පුළුවන්. වටිනා මිනිස්සු අපරාධේ. මට හරි දුකයි ඉතින්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මම නම් ඒ සර් ගොඩ ළඟින් ආශ්‍රය කරලා නැහැ. දැකලා තියෙන තිකමික දවසයි. හරිද? මං අසල මාව අනිතර ආශ්‍රය කරන අය ඉන්නව නේද? ඒ ඇකරුනම් ඔහොම වෙන්නේ නැහැ අනිවාර්යෙන්. ඇයි දන්නවද? එක්කෝ මං එයාගෙන් අහනවා, එක්කෝ එයා මට කෝල් කරලා අහනවා මෙහෙම මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මොකද කරන්න කියලා. හරිද? එතකොට මං නිකන් ඉන්නේ නැහැ ඒක. මමත් අධ්‍යයනය කළා, මටත් එහාට දැනන්න ඕයි නම් එහෙම කරනවා. එහෙම වෙලා බේරිච්ච එයාත් ඕන තරම් ඉන්නවා. පැහැදිලිද ඒක? දැනුම තියෙන්නේ ඒකටනේ. දැනුම තියෙන්නේ ලියලා ඉවරලා විභාගෙට සහතිකයක් කරන්. හරිද? මිනි පෙට්ටිය එල්ලන්නේ නේද? ඒක තමයි දැනුම තියෙන්නේ. එතකොට මේ අහන්න මම කිව්වනේ ඔබට මේක ඩිපොසිට් වීම මේ සතියකින් දෙකකින් වෙන්නේ අවුරුදු 10ක් විතර යනවා කියලා. ටික ටික. ඉතින් එතකොට අපි දැනගන්නේ කොහොමද ඩිපොසිට් වීම පටන් අරන්ද කියලා? දැන් මං කොහොමද දැනගන්නේ මගේ හෘදේ ඩිපොසිට් වෙන්න පටන් අරන්ද? මොළේ ඩිපොසිට් වෙන්න පටන් අරන්ද මේවා? දන්නේ නැහැ, පේන්නේ නැහැනේ. ඒක තමයි මේ අහන්න. මේවට කියන්නේ නිහඬ මායයා කියලා. නිහඬ මායයා කියන්නේ ඇයි? තැම්පත් වෙලා හොඳටම කෙල වෙනකම් මොකක් එන්නේ නැද්ද? සිග්නල් එකක් එන්නේ නැහැ. අන්තිම කාලේ එන සිග්නල් එක අපි ගණන් ගන්නෑ. ඕක තමයි වෙන්නේ. හරි. මේකට මොකද්ද කරන්න ඕනි? මේ මෙහෙම වෙන එක වළක්වා ගන්න, මේ ඩිපොසිට් වෙන එක වළක්වා ගන්න. ඕ ඒකට කරන්න ඕනි මෙන්න මෙහෙමයි. අවුරුද්දකට සැරයක් 35 plus කෙනෙක් මෙහෙම වයස හොඳේ ඒජ් එක මෙහෙම කෙනෙක් එක අවුරුද්දකට සැරයක් තියෙනවා ටෙස්ට් එකක් කරන්න. හරිද? ඒ ටෙස්ට් එකට කියන්නේ මේ මේක ලිපිඩ් ප්‍රොෆයිල් කියලා කියන්නේ. හරිද? පැය 12ක් නිරාහාරව ඉඳලා උදේ ගිහිල්ලා බ්ලඩ් එක දුන්නා නම් හරි හවසට රිසල්ට් එක ගන්න පුළුවන්. ලිපිඩ් ප්‍රොෆයිල් එකේ එනවා මේ මෙහෙම HDL කොලෙස්ටරෝල් 2, LDL කොලෙස්ටරෝල් 3, ටෝටල් කොලෙස්ටරෝල් 4, ට්‍රයිග්ලිසරයිඩ් කියන්නේ මොනවද? මේ දෙක. ඔය එන්නේ තැම්පත් වෙලා කියලාද ඔය එන්නේ? නෑ. ඔය එන්නේ මොකද්ද? රුධිරයේ තියෙන ප්‍රමාණය. රුධිරයේ තියෙන ප්‍රමාණය එනවා. මේ ඉස්සරහින් එනවා රුධිරයේ තියෙන ප්‍රමාණය. හරි. හරිද? ඒතර මේක ළමයි මේ පණ යනකම් කාහරි ටෙස්ට් කරගෙන කාහරි පස්සේ යන්න ඕනේ නැහැ. මෙතන තියෙනවා තමන්ගේ ප්‍රමාණය. හරිද? මෙතන තියෙනවා තියෙන්න ඕනි පරාසය. එහෙනම් මං කියන්න ඕනෙත් නැහැ ඒක. ඒ රිසල්ට් ෂීට් එකේම එනවා. ඒ අර අතනින් එනවා රේන්ජ් කියලා එකක්. ඒ කියන්නේ තියෙන්න ඕනි පරාසය.
මෙතන තියෙනවා තමන්ගේ තියෙන ප්‍රමාණය. ඉතින් ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන් ආයි වෛද්‍යවරයෙක් ඕනේ මෙතන තියෙනවට වඩා මගේ ගාන මොකක්ද පැනලද කියලා. මේ හැම එකක්ම වැඩි වෙලා නම් මොකද්ද කරන්න ඕනි? අන්න එතකොට වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ඕනි. හැම එකම රේන්ජ් එකේ හරිද? මේ පහළ රේන්ජ් එකිනුත් පල්ලහැනම් තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඕක මේ ලිමිට් පැනලා තිබුණොත් විතරයි මොනවා වෙන්නේද? ඩිපොසිට් වෙන්නේ. ලිමිට් පැනලා තමයි ඩිපොසිට් වෙන්නේ. ලිමිට් පැනලා නැත්තම් අවුලන්නේ. හැබැයි මේ අවුරුද්ද කළා තව අවුරුදු 10ක් වෙනකන් ලිමිට් පැනලා නැහැ කියලා ඉන්න බෑ. ඊළඟ අවුරුද්දේ වෙනස් වෙන්න පුළුවන්. අවුරුද්දකට සැරයක් ඔය ටෙස්ට් එකනේ කරන්න ඕනි. සාමාන්‍යයෙන් හොයලා බලන්න අවුරුදු 35 පැනපු අය ලංකාවේ ගොඩාක් හොඳ වෘත්තීන් කරන අය ගත්තොත් හරිද? කළලා තියෙනවද බලන්න අහන්න අවුරුද්දක සැරයක් ලිපිඩ් ප්‍රොෆයිල් එකක් නෑ. නම් සමහර රටවල් වල ඒක අනිවාර්යයි. දැන් සමහර රටවල් වල තියෙන දියුණු රටවල් අනිවාර්යයි. ඒක එයා වැඩ කරන කම්පැනියෙන් හරි මොකක් හරි ඔෆිස් එකකින් කරනවා. එක දවසක් ඇවිල්ලා. හරිද? මරු වැඩ තියෙන සමහර රටවල් වල. ලිමිට්ස් පැනලා නම් පඩියෙන් අඩු කරනවා. ලිමිට්ස් පැනලා නම් පඩියෙන් අඩු කරනවා. ඒකේ නම රුපියල් 5000ක් විතර වගේ පඩියෙන් අඩු වෙනවා. අපේ සාමාන්‍ය ස්වභාවයක් තියෙනවනේ මේ ලිමිට් පැනලා උඹ මැරෙයි ඔහම ගියයි කිව්වොත් අනේ ගමන් නැහැ ඔය පස්. හැබැයි පඩියෙන් රුපියල් 5000ක් කපනවා කිව්වොත් ගේ වටේ දුවලා හරි මේක අඩු කරගන්නවා. එහෙම නැද්ද? මිනිහා තමන්ගේ ජීවිත කාලයට වඩා පඩියට සංවේදී. ඔව්. අපෙත් ඒ වගේ නීති දැම්මනම් හරි. වැඩේ තියෙන්නේ අපේ ලංකාවේ මැරෙන තරමට හොඳයිනේ මිනිස්සු. නේද? මැරෙන තරමට හොඳයි. ඒකයි උඹ වෙලා තියෙන්නේ. ඊළඟට දැන් එක සැරයක් බලනකොට මගෙත් එක අවුරුද්දක බලනකොට මේ low density lipo protein cholesterol සාන 150 විතර වගේ තමයි range එක 350කට ගිහින් තිබුණා. ට්‍රයිග්ලිසරයිඩ් 150 ඒක 400 ගානකට ගිහින් තිබුණා. එහෙම වෙනවා සමහර වෙලාවට. ඊළඟ අවුරුද්දේ නෙමෙයි මාස 3 වෙනකොට මම ඒකේ low limit එකිනුත් පල්ලහැට අඩු කරගත්තා. ආහාර පාලනේ, exercise සහ තව එක තියක් තියෙනවා කියන්නේ. මේක මගේ අත්දැක බැලීමක්. මට මේ වගේ ඖෂධයක් මගේ ජීවිත කාලේ කිසි දවසක හම්බෙලා නැහැ. ඒක නම් දිවි ඖෂධයක්. කිසිම බෙහෙත් පෙත්තක් මම බිව්වේ නැහැ. යකිනාරං කොළ කැඳ සතියකට එක දවසක්. මම ටෙස්ට් කළාම බැලුවා මං. එතන ඉඳන් පටන් අරගෙන මාස 3ක් සතියට එක ගානේ යකිනාරං කොළ කැඳ බිව්වා උදේට. බීලා ආපහු ගත්තාම මොකද වුනේ කියන්නේ? ලෝව ලිමිට් එකටත් පල්ලෙහැට ආවා. ඒ කියන්නේ හරියටම හරියයි. මට ඒක සහත්තික කරලා කියන්න පුළුවන් අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ආයි. මට ඒ වැඩි වෙච්ච ටික අඩුුනේ එහෙමයි. ඒක මාරයි හරි. ඒ කියන්නේ අපේ තියෙනවා සාම්ප්‍රදායික දැනුම ඇතුලේ මාර වටිනාකමක් තියෙනවා. අපි බොරුවට බෙහෙත් පෙති ගිලිනවා සමහර ඒවට. ඉතින් දැන් ඕගොල්ලන්ට නම් ඕක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕගොල්ලෝ චෙක් කරන්න යන්න ඕනේ නැහැ. හැබැයි ඔබට හරි වැදගත් දෙයක් තියෙනවා. මොකද්ද? එහෙම කල්පනා වෙන්නේ නැද්ද? ඕගොල්ලන්ගේ අම්මා තාත්තා ගැන හිතන්න. දැන් කල්පනා කරලා බලන්න අම්මා තාත්තා මේ මෑත කාලේ මේක චෙක් කරලා බලලා තියනවද කියලා. සමහරට ජීවිතේටම ජවදාවත් චෙක් කරලා බලලා නැහැ. ඒ තරමට වැඩ කියයි. හැබැයි ඔය වැඩ ඔක්කොම නතර වෙන දවසක් එනවා. පැහැදිලිද? ඒක චෙක් කරලා බලන්න ඕනි. මේ වගේ ස්ට්‍රෝක් එකක් ආවට පස්සේ මේක චෙක් කරලා අනේ කියලා වැඩක් නැහැ හරිද? අවුරුද්දකට සැරයක්වත් බලන්න ඕනි. බිසි ලයිෆ් එකක් තියෙන්න පුළුවන්. මේක චෙක් කරලා බලන්න ඕනි. අවුරුද්දකට මේක දවසයි ඉන්නේ. ඔහොම බලපුවාම අපිට මේදය කියන එක නරකත් නැහැ හොඳත් නැහැනේ. යම් කිසි ප්‍රමාණයකට හොඳයි මේද, හරි හොඳයි. හැබැයි යම් තැනකින් එහාට හානිකර විදිහට බලපානවා. දැන් අපි හිතමුකෝ මෙහෙම මේ රුධිරය සපේන, මොළේට රුධිරය සපේන, මෙන්න මේ ධමනිය මෙතනින් අර විදිහට බ්ලොක් වෙලා පුපුරලා ගියාම හිතමුකෝ අපි හිමරේජ් එකක් වුණා කියලා හිතමුකෝ අපි. එහෙම වුණාම මොලේ ඒකෙන් රුධිරය සපයපු මෙන්න මේ කොටස මැරුණා කියලා හිතන්නකෝ. අන්න එතකොට ඒ කොටස මගින් පාලනය කරපු ශරීර කොටස වැඩ කරන්නේ නැතුව යනවා. ඒක දැන් මගේ මේ වම් සරි වම් අත පාලනය කරන කොටස වුණා නම් ඔන්න වම් මත පණ නැති වෙන්න යනවා. හැබැයි ඔබට පේනවා මෙහෙම මේ මොලේ ඔය සෛල බිලියන ගාණක් තියෙනවනේ. ඒවය මේ සමහර වෙලාවට මොලේ තියෙනවා සෛල මොනවත් කෘත්‍යයක් ඉටු කරන්නේ නැතුව රෙස්ට් එකේ ඉන්න සෛල තියෙනවා, වගකීම් දරන්නේ නැති.
එතකොට දැන් අපි හිතමුකෝ මෙන්න මේ හරිය සෛල ටිකක් තියෙනවා කියලා. අන්න ඒ සෛල ටිකට පුළුවන් වෙනවා මේ මියගිය සෛල ටික කරපු කාර්යය ඉටු කරන්න හැඩගැහෙන්න පුළුවන් වෙනවා. අන්න එහෙම වුණොත් ආපහු මගේ අත මුල් තත්ත්වයටපත් කරන්න පුළුවන්. එතකොට අර දැන් මෙහෙම පණ නැතුව ගියහම අපි ස්ට්‍රෝක් එක කියලා කිව්වට මිනිස්සු කියන්නේ මොනවා කියලාද? අංශභාගය කියලා කියන්නේ නේ. අන්න හරි. එතකොට දැන් අංශභාගය හැදුනහම සනීප කරන්න බෑනේ මේ තියරියකට අනුව. ඇයි? මේ මගේ අත පාලනය කරන්න දායක වෙච්ච මොළයේ නියුරෝන ටික මැරුණනම් රුධිරේ නැතුව ආයෙකට පණ එන්නේ නැහනේ. ඒකට ආපහු පණ එන්නේ නැහැ. මොනවා කළත්. ඒත් ඉතින් ඔය සමහර තැන්වල ගහලා තියෙනවා අංශභාගය සනීප කරනවා කියලා. සනීප කළත් තියෙනවානේ. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට වෙන්නේ මේ මැරිච්ච සෛල ටික ආපහු පණ එනවා නෙමෙයි. අර වගකීමක් නොදරමින් පවතින සමහර සෛල මගේ මේ අත ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන්න පුරුදු වෙනවා. සමහරලාට මෙහෙම වෙන්නේ. හදිසියේ තාත්තා මැරුණයින් පස්සේ පුතා විසින් ඒ ව්‍යාපාරයේ ආපහු ගොඩ අරගෙන කරගෙන යන්නේ. ආන් මේ වගේ වැඩක්. මේ සෛල ටික විසින් අර වැඩේ බාර ගන්නවා. හැබැයි මේ තියෙන සෛල ටිකක් මගින් මෙයා මැරිච්ච සෛල ටිකේ වගකීම බාර අරන් ඒක මොලේ හිතලා ඉබේ කරන්නේ නැහැ. මම හිතනවා ඔය ප්‍රතිකාර වලින් කරනව ඇත්තේ මෙන්න මේ මියගිය සෛල ටිකේ වගකීම වෙන සෛල ටිකට බාර දෙන එක උත්තේජනය කරන එක වෙන්න ඇති කියලා. ඕක බටහිර වෛද්‍ය විද්‍යාවෙත් තියෙනවා. ඒ තමයි දැන් මගේ අත මේක පණ නැති වුණා නම් ඒගොල්ලෝ කරන්න පුළුවන් තරම් ෆිසියෝതെරපි කරන එක. කියන්නේ අත Tamanta ඉච්ඡානුගව වැඩ කරන්න බැරි වුණාට වෙන කෙනෙක් ලව්වා හරි ඒක ක්‍රියාත්මක කරනවා. දැන් එතකොට මෙහෙම මේක ක්‍රියාත්මක කරනකොටත් මේකෙන් ආපස්සට මොළයට බලපෑමක් එනවා. ඒ එන බලපෑම මෙයා බාරගන්නේ නැති වුණාට ආසන්නතම තියෙන මියගිය නැති සෛල ටිකක් වෙන වැඩක වගකීමක් නොදරන ටිකක් මේ අතේ වගකීම ගන්න පුළුවන්. අන්න එහෙම ගත්තොත් අත සනීප වෙන්න පුළුවන් අහපව්. හැබැයි මියගිය නියුරෝන සෛල වලට නම් මොනම වෛද්‍ය විද්‍යාවකින්වත් පණනම් දෙන්න බෑ. ඒ නිසා අංශභාගය සනීප කරනවා කියන්නේ පණ නැති වෙච්ච අංශය පාලනය කරන මියගිය මොළයේ කොටසේ වගකීම වෙනත් කොටසක් මගින් ඉටු කරන තත්ත්වයට පත් කරන එක තමයි එතෙන්දි වෙන්නේ.